විශ්වයේ මහා ශක්තිය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරමින් තවත් දවසක් ව්‍යාකාරයට උදා වෙනවා. දෙසැම්බර් මාසයේ 3 වෙනිදා අද දවසේදී මම කැමති මගේ රත්තරන් අම්මේ තාති දුවේ පුතේ දැම්මම මතක් කරන්න පුංචි දෙයක්. ඒ තමයි අපි නත්තල් කාලෙදි විශේෂයෙන්ම නෑදෑගම් යනවනේ. ඉතින් ඔය ගියහම අපි පොඩ්ඩක් තරහමරහය ඉන්නවනම් වැඩිපුර කතා කරපු නැති අය ඉන්නවනම් අපි මේ කාල පරිච්ඡේදයේදී එයා ඇත්ත එක්ක ටිකක් වැඩිපුර කොහොමරි සම්බන්ධ වෙන්නට අපි උත්සාහ කරනවා. ඉතින් එහෙමනම් නත්තල් දවස වෙනකන් ඉන්නේ නැතුව ඔබ පොඩ්ඩක් ඔබට ලිස්ට් එකක් දාගන්න පුළුවන් ද? එහෙමත් නැත්නම් ඇඟිල්ලෙන් ගණන් කරලා බලන්න පුළුවන්ද? සමහරට එක්කෙනෙක් වෙන්න පුළුවන්, සමහරට එක්කෙනෙක්වත් නැතු වෙන්න පුළුවන්. නමුත් ඔබට කවුරු හරි ඉන්නවා නම්, එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කීප දෙනෙක් හරි ඉන්නවා නම් ඔබ වැඩිපුර කතා බහ කරලා නැහැ. ඒ අයත් එක්ක ඔබේ හිත රිදිලා තියෙන්නේ. ඔබ ඔබේ හිත තලාගෙන තියෙන ඒ අයින්ද, ඔබේ හිත දුර්වල කරගෙන තියෙන ඒ අයින්ද. එහෙමනම් අන්න ඒ පුද්ගලයන් වෙනුවෙන් පුතේ අමෙදාතිදුවේ ඔබ යාඥා කරන්න. දැන් ඉඳලා යාඥා කරන්න පටන් ගන්න. ඒ පුද්ගලයන්ව ඔබ ඉදිරියට ගෙනල්ලා හැමදාම සිහිපත් කරලා ඒ අයට දිව්‍යංගේ ආශිර්වාදේ පතන්න. හැම අතින්ම ඔබ නිදුක් වෙන්න ඕනි, නිරෝගී වෙන්න ඕනි, සුවපත් වෙන්න ඕනි, දුකින් මිදෙන්න ඕනි, ඔබට සිහිබුද්ධියට ඔබව සිහිබුද්ධියට ස්වාමීන් වහන්සේ ගන්නට ඕනි, ප්‍රබෝධමත්ව ජීවත් වෙන්න ඔබට ආශිර්වාදේ ලැබෙන්නට ඕනි. මෙන්න මේ ආකාරයට ඒ අය වෙනුවෙන් යාඥා කරන්න පටන් ගන්න. ඉතාමත් නොබෝ දිනකින් නත්තල් වෙන්න ඕනේ. ඔබට කාලේ උදා වේවි එයාත් එක්ක නැවත සම්බන්ධ වෙලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට. සුවද සම්බන්ධතාවයට ඒ ෆුල් ස්ටොප් කමා දාපු ඒ සම්බන්ධතාවය නැවත ආරම්භ කරන්නට. ජයම ජය රඳෙන් අපිත් එක්ක. අයිවන් සෙත්.